ඔයා හිතන්නේ ඒ ආවේ නන්දිතා දේවිමයි කියලා. ඔව්විතේ. තමන්ට දරුවෙක් හදලා දීපු ගෑණි අමතක වෙන්න විදියක් නැහෙනි. ඔරේක ප්‍රශ්නයක්. කොහෙත්ම ප්‍රශ්නයක් නෙමෙයි. අවුරුදු 20කට කලින් ඕක මට ප්‍රශ්නයක් නොවුන එක දැන් කොහෙද ප්‍රශ්නයක්? මට තියෙන ප්‍රශ්නේ අර ආවේ නන්දිතා දේවිමද කියලයි. එතකොට අවුරුදු 20කට කලින් මැරුණ කවුද? ඒක මටත් අවුල. හැබැයි එක දෙයක් පැහැදිලියි. ඒ තමයි නන්දිතා කියලා වලදාලා තියන්නේ මම කවුරු හරි ගෑණියෙක්. හැබැයි ඔබ දන්නේ එක්කෙනෙක් කියලා. දැන් ඔය මරණ පරීක්ෂණ වලින් වැඩක් නැහැ. ඔයා කල්පනා කරන්න ඒ ගෑනු ළමයා හදාගන්න දුන්නේ කාටද කියලා. මට මිනිහාගේ නම මතක නැහැ සුරම්ම. ළමයා හදාගන්න දුන්නට පස්සේ මම ඒ චැප්ටර් එකම ක්ලෝස් කරලා දැම්මා. උන් කාලේ දවස් දෙකක් ගියාට මම ඊට පස්සේ ගියේ නැහැ. එහෙම කියලා බෑ. කොහොම හරි නම් මතක් කරගන්න. මෙයාගේ නම මේ රජවි. මෙයාගේ නම සේනාධීර. ඔව්. මෙයා සේනාධීර. ආ. එහෙනම් අපි සේනාධීරම හොයාගමු. දැන් කෙල්ල ගොඩක් ලොකු ඇති. අවුරුදු 19ක් 20ක් විතර වෙන ලස්සන කෙල්ලෙක් ඉන්නේ. මොකද ඉතින් නන්දිතත් ලස්සනයි. මම දැන් ලොකු වෙති. ඒ දුකද? සේනාධීර බේවද්ද. ළමයා දුන්නට පස්සේ මම ළමයා බලන්න ගියේ එකපාරම. මේ දවස්වල හිටියේ බටගැත්තර සෝද මාවතේ. ඒ හිටියෙත් කුලියට. දැන් මිනිහා කොහෙන් කියලා හොයන්න. බටගැත්තර ගිහින් බලන්න. කොහෙන් හරි ඒ ගෑනු දරුව හොයාගන්න. නැත්තම් අර ගෑණිකින් අපිට විසුමක් වෙන්නේ නැහැ. ඒ ගෑණු ළමයිගේ නම දන්නවද? සෞම්‍ය. දිනේ සෞම්‍ය. මම මතක නැහැ. මම මිනිහට හැබැයි උපන් සහතිකය දුන්නා. සමහරවිට මිනිහට ඕනමවත් දාන්න තියෙනවා. ඒ සේනාධීර මට වැදුන්නේ මිස්කි. මිස්කි? මිනිහා ඉෂාක් මිස්කි. ඉස්සර ෆිල්ම් වල මියුසික් කරා. නන්දිතා තමයි අදෝරලා. මිනිහා ඒ කාලේ හිටියේ මේ කොම්පැනි විදිහට. දැන් ඉතින් කොහේ ගිරවද? දැන් ඔයා කොනක ඉඳලා පටන් ගන්න රවි. රසුවංග. මට එක පාරක් තියෙනවා. මම ඒක try කරන්න බලන්න. ඉස්සර හැටි දැන් ඕන්නේ නැහැ. කියන්න තියෙන දෙයක් කියන්න.
නන්දා යමක් දැනගන්න එකයි තේරුම් ගන්න එකයි එකක් නෙමෙයි දෙකක්. මම මේක ඒ දවස්වලම ඔයාලට කියන්න හිතාගෙන හිටියේ. කොහෙද? නන්දිතා දේවි මරණ පස්සේ මම මේ කාට කියන්නේ? ඒත් මම ඒක අමතක කරන්නේ. දැන් රවිචන්ද්‍රට මොකද්ද මට කියන්න තියෙන්නේ? මම පිළිගන්නවා නන්දිතා ඒ දරුවා මගේ කියලා. සාධාරණ වුණා නම් ඉන්නෙත් මාත් එක්ක. මට නම් ඔයව කොහෙත්ම ඕන්නේ. කෙනෙක්ගේ ඇහි කඳුළු හඳුනන්නේ නැති මිනිසෙගේ හදවතේ කවදාවත් දේ දුන්න පායන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ආදරේ හඳුනන්නේ ආදරණීය හදවතක් විතරයි. එහෙම මිනිස්සු නෑ. වැඩියෙන් ඉන්නේ ආත්මාර්ථකාමී කොපටියෝ.